අයිබුවන්, සුබ දවසක් සියලුම දෙනාට. ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය මේ වසරේදී පැවැත්වීමට නියමිත අදාළ වන ප්‍රශ්න පත්‍ර දෙකෙහි ඇතුළත් විෂය කාණ්ඩ තුනෙන් සියලුම පහුගිය ප්‍රශ්න පත්‍ර සඳහා අපි විසඳුම් සාකච්ඡා කරන වීඩියෝ පාඩම් මාලාවක් හයිස් තුලින් ආරම්භ කළා. ඒකේ පළවෙනි වීඩියෝ අපි මේ වෙනකොට රිලීස් කරලා තියෙනවා. ඒ තමයි IQ සිරිස එකේ පළවෙනි වීඩියෝ එක 2015 ප්‍රශ්න පත්‍රය හා සමානව. ඉතින් ඒ සමගාමීව අපි 2015 ප්‍රශ්න පත්‍රයේම ඉංග්‍රීසි සහ ජෙන්ඩර් නොලෙජ් කොටසත් ආරම්භ කරනවා. ඉතින් මේ වීඩියෝ වෙනුවන්නේ ජෙන්ඩර් නොලෙජ් කොටස සඳහා. ඉතින් මෙතනදී මූලිකව මතක් කරන්න ඕන, මං පළවෙනි වීඩියෝ විදිහට සඳහන් කළා, අපි මේ වීඩියෝ මාලාව කරද්දී හිතනවා මේ මීට කලින් තරග විභාගවලට ඉදිරිපත් වෙලා නැති ආදරණීය දුවල පුතාලා විශේෂයෙන් A-level කම්ප්ලීට් කරපු ආසන්නතම දරුවෝ පිරිසක් මේ විභාගය සඳහා ඉල්ලුම් කරනවා. ඉතින් ඒගොල්ලොන්ට මේ වෙනකොට ගොනු කරගත්ත සාමාන්‍ය දැනීමේ එකතුවක්, එකතු කරගත්ත IQ නොලෙජ් එකක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලොන්ට සාධාරණයක් වෙන විදිහට මූලික කරුණුත් එක තමයි මේ සියලු ප්‍රශ්න අපි සාකච්ඡා කරන්නේ. හරි, එතකොට ජෙන්ඩර් නොලෙජ් සම්බන්ධව මූලිකව දිය යුතු උපදෙස තමයි, ඔයා ඔයාගේ සාමාන්‍ය දැනීම දරුවනේ, කාත් එක්කවත් කම්පයා කරන්න යන්න එපා. සාමාන්‍ය දැනීම බිඳුවයි කියන එක ඔයාට කියන්න බැහැ, මොකද හැමෝටම කිසියම් දෙයක් ගැන අවබෝධයක් තියෙනවා. තව කෙනෙක්ට තියෙන ක්‍රිකට් දැනුම තව කෙනෙක්ට සීරෝ, එයාට ක්‍රිකට් දැනුමක් නැහැ. නමුත් තව කෙනෙක්ට පුළුවන් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ගැන ඕන දෙයක් කියන්න, තව කෙනෙක්ට පුළුවන්කම තියෙනවා ලෝකේ භූගෝලීය පිහිටීම් පිළිබඳ, කඳු ගංගා මුහුදු ආදී පිළිබඳ හොඳට කියන්න. ඉතින් ඒ නිසා ජෙනරල් නොලෙජ් එක සාපේක්ෂව අපට සිද්ධ වෙන්නේ විභාගයේ ආකෘතිය, පේපරේ රටාව, මොන වගේ ප්‍රශ්න දෙන්නේ, මොන වගේ දේවල්ද ආශ්‍රය කරගෙනද ප්‍රශ්න සකස් වෙලා තියෙන්නේ කියන එක ප්‍රශ්න පත්‍ර ආශ්‍රයෙන් තේරුම් අරගෙන පසුගිය හරියට සූදානම් වෙන්නේ. ඉතින් අද තමයි ඔබට හොඳම ආරම්භක දින. එහෙම නැතුව පහුගිය කාලෙදි වැඩ කරන්න බැරි වුණා කියලා කලබල වෙන්න දෙයක් නැහැ. අද හොඳම දවස කරගෙන ආරම්භ කරන්නයි තියෙන්නේ. ඉතින් 2015 පේපරේ සාමාන්‍ය දැනීම් ප්‍රශ්න ටිකක් මම හැමතිස්සෙම උත්සාහ කරනවා වීඩියෝ විනාඩි 10කට විතර සීමා කරන්න. අපි බලමු 2015 ප්‍රශ්න පත්‍රයේ. ඉතින් මම අර කලිනුත් කිව්වා වගේ මේ ප්‍රශ්න පත්‍ර ඔක්කොම Google එකකින් ඔයාලට සොයලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම අපහසුතාවයක් තියෙන කෙනෙක් මට කමෙන්ට් එකක් දීලා තියන්න, මම ලින්ක් එක ෂෙයා කරන්නම්. හරි, එතකොට මෙතන විශේෂයෙන් සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රයේ මම ප්‍රශ්න ටිකක් ඉස්සෙල්ලා තෝරා ගන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ සියලු ප්‍රශ්න අපි විධිමත්ව සාකච්ඡා කරනවා. අපි වෙනම මේකට අදාළව මූලික නීති පිළිබඳව වීඩියෝ පාඩම් මාලාවක් කරනවා. එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් කීපයක් කරන්න හිතාගෙන ඉන්නවා. නීතිය සම්බන්ධව අහන්න පුළුවන් අනිවාර්ය ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි ප්‍රශ්න ගොන්නක් තියෙනවා. ඒ අතරින් කීපයක් අනිවාර්ය වශයෙන් එනවා කියලා අපි සාකච්ඡා කරන ප්‍රශ්න 100ක් 150ක් විතර. ඒ අතරට එන ප්‍රශ්න තමයි මම මේ L අකුරින් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් උදාහරණ විදිහට මම පෙන්නන්නම්, නීති සම්පාදනය, නීති ක්‍රියාත්මක කිරීම, අර්ථ නිරූපණය කියනකොටම ඔයාට මතකයි ව්‍යවස්ථායකයේ, විධායකයේ, අධිකරණයේ කියන වචන තුනට ගැළපීම පහසු ප්‍රශ්නයක්. ඊළඟ ලෝ ප්‍රශ්නය ගත්තන් පස්සේ 1970 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුකම් ව්‍යවස්ථාවන්නේ වචන වැදගත්. අපි 1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාව කියලා කියන මේක ඇවිල්ලා 1978 වෙනකොට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව විදිහට තමයි ඒක හඳුනාගන්නේ. ඉතින් ඒකෙදි අහනවා ශ්‍රේෂ්ඨාධිකරණී සංයුතිය පිළිබඳ නිවැරදි ප්‍රකාශය වෙන්නේ මොකද්ද? එතකොට අපි මේවා ටිකක් ගැඹුරින් කියවන පරිච්ඡේදෙද මේක තියෙන්නේ, ඊනකට මොකක්ද මේක තියෙන්නේ කියන එක. නමුත් මතකෙන් මම කියන්න, මේක ඇවිල්ලා අග්‍රමිනිශකාරවරයා සහ 6ත් 10ත් අතර නිශකාරවරුන්ගෙන් තමයි මේක සමන්විත වෙන්න ඕනේ. ඉතින් අපි ඒවා පසුව සාකච්ඡා කරනවා. ඔයා මේකට කලබල වෙන්න එපා, මම වේගෙන් කතා කරා කියලා. ඊපස්සේ මෙතනත් එහෙමයි, ශ්‍රී ලංකාවේ පවතින වත්මන් නීති අනුව සාමදානි නිශ්චකාරවරුක පත් කිරීමේ බලය අධිකරණ ඇමතිවරයා සතුද කියන දේවල් අපි ඉස්සරහට සාකච්ඡා කරමු. ඊට පස්සේ මෙතන මේක ගොඩාක් අහනවා. මෙන්න මේ වචන හතරම අපි හරියටම තේරුම් දැනගෙන ඉන්න ඕනේ. මේ හතරේ එකක් බොහෝ විට අහනවා. අපි ඉස්සරහට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොටත් දරුවනේ වාටයක තේරුම් ගන්න පුළුවන්. විශේෂයෙන් අත්අඩංගුවට ගන්න පුජ්‍යලයකු නියමිත කාල පරිච්ඡේදයකට වඩා බන්ධනා ගාඩේ රඳවා තබා ගැනීමට හැකිවන්නේ අධිකරණයේ විනිශ්චයවරයෙකු විසින් ඒ සාධාරණය තීරණය කළොත් පමණි. හබයිස් කෝපස් ආඥාවේ ස්වරූපයෙන් ඉතින් මේ හැම දෙයක්ම අපි නීතිය සම්බන්ධ ප්‍රශ්න ටික වෙනම කතා කරනවා කියන එක මතක් කරලා අපි යමු සාමාන්‍ය ඕනම තරග විභාගයට එන්න පුළුවන් සාමාන්‍ය ප්‍රශ්න ටිකට පිළිතුරු සාකච්ඡා කරන්න. ඉතින් පිළිතුරු සාකච්ඡා කරන්න කලින් මතක් කළ යුතු තවත් පුංචි දෙයක් තියෙනවා.
එතමයි ජෙනර නොලෙජ් මේ ප්‍රශ්න පත්‍රය සටහන් කරන්න යන්න එපා. ඔයාට එකතුවක් ඕන. මේ විභාගයට ඔබ මුහුණ දීලා සමහරලාට ලෝ කොලෙජ් එකට එකතු වෙන්නත් ඉඩ තියෙනවා, එකතු නොවෙන්නත් ඉඩ තියෙනවා. ඒක තමයි ඇත්ත. එහෙම එකතුනේ නැති අය සමහර විට කවදා හරි තවත් රජයේ එක්සෑම්ස් වලට ලියනවා. හැම එකම ජෙනර නොලෙජ් පේපර් එකක් බොහෝ විට තියෙනවා. ඒ නිසා ඒවටත් අදාළ වෙන පරිදි අදාදම තමන්ගේ ජෙන්ඩර් නොලෙජ් එකතුව සකස් කරගන්න. ඉතින් ඒකට මම උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ ගොඩක් පහසුයි මෙන්න මේ වගේ කොළ ටිකක් B5 කොළ ටිකක් එකතු කරගෙන එක එක මාතෘකාවලට අදාළව එකතු වෙන දැනුම මේ කොළේ සටහන් කරන්න. මොකද මේකට පොතක් ගත්තොත් අපි දන්නවා අපිටම ඇමරිකාවේ ජනාධිපතිවරු ශ්‍රේණිය ගැන ප්‍රශ්නයක් අහනවා. ලාබාලතම ජනාධිපති කවුද? ඒ වගේ ප්‍රශ්න අහනවා. ඊළඟට දෙවන ලෝක යුද්ධයේ ජපානයට බෝම්බ හෙළා දීපු ජනාධිපති කවුද? ඉතින් ඒ වගේ අහන ප්‍රශ්න අපි පොතක තැන් තැන් වල සඳහන් කරගත්තම අපිට ඒක පාඩම් කරද්දී ටිකක් අමාරුයි. නමුත් මේ වගේ කොළයක ඇමරිකාවේ ජනාධිපතිවරු කියලා කොළයක් දීලා තියෙනවා. ඊට පස්සේ ඒ කොළේ පිරුණම අපිට ඒක අනිත් පිට, එහෙම නැත්නම් තවත් කොළයක් අරගෙන පස්සේ මේ ටික ස්ටෙප්ල කරලා එක මාතෘකාවක් යටතේ එකට ප්‍රශ්න ගොනුවක් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට අවධානය දෙන්න මම ඒක කරන්න හැටිත් ඔයාලට පෙන්වනවා දැන්. හරි, එහෙනම් අපි ඔන්න හාහා පුරා කියලා පළවෙනි ප්‍රශ්නේ තමයි සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් මේක මම කිව්වා 2015 ප්‍රශ්න පත්‍රය 2016 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට 2015 සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාසවල තමයි සාමාන්‍ය එක්සෑම් තියෙන්නේ. ඔයාගේ එක්සෑම් එකත් බොහෝ විට නොවැම්බර් මාසයේ තියෙයි කියලා අපි හිතනවා. වර්ෂ 2014 ශ්‍රී ලංකා මහබැංකු වාර්ෂික වාර්තාවේ ඇතුළත් මූලික සමාජ දර්ශක අතුරින් වර්තමාන ශ්‍රී ලාංකිකයෙකුගේ ජීවිත ගුණාත්මකය, එහෙම නැත්නම් ක්වලිටි ඔෆ් ලයිෆ් සම්බන්ධයෙන් වන සාවද්දි. සාවද්දි කියලා කියන්නේ මොකක්ද? වැරදි ප්‍රකාශය. හොඳට මතක තියාගන්න, ප්‍රකාශ දෙද්දි මෙන්න මේ ඔයාට දෙන වචනය කරින් පොඩි හයිලයිට් එකක් දාගත්තත් කමක් නැහැ. මොකද මේවා කියවනකොට අපිට අන්තිමට අමතක වෙනවා ඇහුවේ නිවැරදි දෙයද වැරදි දෙයද කියන එක. ඒ නිසා ඒක පොඩ්ඩක් හයිලයිට් කරගත්තට කමක් නැහැ කියවනකොටම. ඉතින් මෙතනදී මම තව දෙයක් ඔයාලට කියනවා. ඉතින් මේ ප්‍රශ්න පේපර්ස් කරනකොට අපිට ලොකු වැදගත්කමක් තියෙනවා. මේ දක්වා ප්‍රශ්න අහපු ශ්‍රේෂ්ඨ ඒ ප්‍රශ්න අහන්න පදනම් කරගත්ත වාර්තා මොනවද කියන එක ගැන වෙනම ලිස්ට් එකක් තියන්න ඕන. මොකද මේ ප්‍රශ්නෙම නෙමෙයි ඊනඟ පේපරේට එන්නේ. නමුත් මේ වාර්තාවේ වෙනත් ප්‍රශ්නයක් විය හැකි. ඒ නිසා මේ වාර්තාව අධ්‍යයනය කළ යුතු බව අපි අපේ කෙටි සටහනට එකතු කරගන්න ඕනේ. ඒ නිසා මම කියනවා ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අපි අධ්‍යයනය කරන්න ඕනේ. 2014 වාර්තාව නෙමෙයි. මොකද 2014 ප්‍රශ්න අහුවේ මේ විභාගයේ තිබෙ 2015 දී නිසා අපි එහෙනම් අධ්‍යයනය කරන්න ඕනේ 2021 අවසානට මේනකොට නිකුත් වෙලා තියෙන 2021 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව. එහෙනම් ඒ වාර්තාව අපේ අධ්‍යයනයට එකතු කරගන්න ඕනේ. ඒවට එකතු කරගන්න ඕනේ අපි වෙනම ලිස්ට් එකක් වෙනම හදනවා. හරි, ඊට පස්සේ මේකේ තියෙනවා මොකද්ද? සමාජ දර්ශක අතුරින්. එතකොට කෙනෙක්ට Google එකේ සර්ච් කරලා ශ්‍රී ලංකා සෙන්ටර් බැංක් රිපෝට් කියලා 2021ට සර්ච් කරොත් PDF එකතුවක් හම්බ වෙනවා. සිංහල භාෂාවෙන් සහ අනිකුත් භාෂා දෙකෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ පළවෙනියටම තියෙනවා මූලික සමාජ ආර්ථික දර්ශක කියලා පේජ් එකක් දෙකක් වගේ තියෙනවා. ආර්ථික දර්ශක සහ සමාජ ආර්ථික දර්ශක විදිහට. ඉතින් ඒකෙන් සමාජ දර්ශක කියන පිටුවේ තමයි මේ ටික තියෙන්නේ. ඉතින් මේ 2014ට අදාළව නිසා අපි මේ ප්‍රශ්නේ මෙතන මොකද්ද වැරදි කියලා කතා කරන්න ඕනේ. අපි බලමු 2000 අලුත්ම තොරතුරු ටික මෙතනදී මොන විදිහටද සකස් වෙන්නේ කියන එක. අපි පළවෙනි වීඩියෝ කාට හරි මග හැරෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා මේක අපි මේ පිටුව හැමදාමත් අපේ ළඟ තියෙන්න ඕන. ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශයේ අපට අත්පොත වෙන්නේ අපි පාඩම් කරන කාලය තුළ මෙන්න මේ කොළය. මේකේ මූලික කරුණු ටික සඳහන් වෙලා තියෙනවා. අපි ඒක පළවෙනි වීඩියෝෙදී සාකච්ඡා කළා. හරි, එහෙනම් මෙන්න මම ඔයාලට අරගෙන ආවා. මෙන්න මේ විදිහට තමයි මම කිව්වේ ජෙනරල් නොලෙජ් එකතුව සකස් කරගන්න කියන එක. එහෙනම් 2021 සෙන්ටර් බැංක් රිපෝට් එකේ මූලික සමාජ දර්ශක කියන කොටසෙන් තමයි මේක ගත්තේ. එතකොට ඔයාලට පේනවා මේකේ ඇහුවා මොකක්ද? සාක්ෂරතාවයේ 92.5% හරිද වැරදිද කියලා තමයි ඇහුවේ. එහෙනම් ඔයාලට වැදගත් වෙනවා මේ වසරේදී සාක්ෂරතාවයේ 93% කියන එක ඒව සටහන් කරගන්න. ඔයාලට මේ මම සටහන් කරලා තියෙන කෙටි සටහන අවශ්‍යයි නම් අපිට වෙනම මේකට Telegram group එකක් WhatsApp group එකක් සකස් කරගන්න පුළුවන්. ඒ ගැනත් මට පුංචි comment එකක් දෙන්න. අපි එහෙම group එකක් හදලා වැඩ කරනවද කියන එක ගැන. සාක්ෂරතාවයේ 93%. එතකොට මේ සාක්ෂරතාවයේ වැඩි සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නවා කාන්තාවන්ගේ තමයි සාක්ෂරතාවයේ වැඩි. අපි ඒක උඩින් බැලලා කියන්නේ, කියන්නේ ඉස්කෝලයක් ගත්තොත් වැඩිපුරම ඉන්නේ කාන්තාවන්. ඒ වගේම තමයි විශ්වවිද්‍යාලයක් ගත්තත් එහෙමයි. රජයේ තනතුරු වල ගත්තත් බොහෝ තනතුරු වල වැඩිපුරම ඉන්නේ කාන්තාවන්. ඒ අනුව ගත්තන් පස්සේ අපි හිතන්නේ සාක්ෂරතාවයේ නම් වැඩිපුරම තියෙන්නේ කාන්තාවන්ගේ කියලා. එහෙම නැහැ. ඒ මතු පිට බැලම නෙමෙයි, සාක්ෂරතාවයේ සඳහා නිර්වචන තියෙනවා. ඒ නිර්වචන අපි ඉස්සරහට කතා කරමු. මෙතන සාක්ෂරතාවයේ කියන වචනේ දී වුණා නම් මම ඒව
සාකච්ඡා කරනවා. නමුත් දැන් ලියුනේ එක නෙමෙයි. ඒක එක සාමාන්‍ය දැනීම කියලා කියන්නේ පුළුල් විෂයපතයක් දරුවනේ. ඒ නිසා අපි හම්බෙන කොටස සරලව සාකච්ඡා කරලා අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් ටිකක් බර වැඩි වෙනවා මේ සියලු දෙනුම එකවර ගන්න උත්සාහ කරොත්. ඉතින් සාක්ෂරතාවයේ 93 පොදු ඉලක්කමේ තියෙනවා. ඒකෙන් පිරිමි අය වැඩි, ගැහැණු අය අඩුයි. ඉතින් පිරිමි අය සහ ගැහැණු අය අතර හරි මැද ඉලක්කම තමයි මෙතනට එන්න ඕනේ. 93ට 8ක් එකතු වෙලා පිරිමින් එක හැදුනා. ඊට පස්සේ ගැහැණු එක හැදෙන්නේ 93න් 8ක් දශම 8ක් අඩු වෙනවා. එතකොට වැඩිම සාක්ෂරතාවයේ තියෙන පිරිමි අයගේ කියලා මතක තියාගන්න. ඊට පස්සේ වට පේනවා මේකේ දෙවෙනි අට සාකච්ඡා කරලා තියෙන කරුණ තමයි දරුවනේ මොකක්ද අපි කතා කරන උපතේදී ජීවිත අපේක්ෂාව. ඒ කියන්නේ අපේ වචනෙන් කියනවනම් කෙනෙක් ඉපදෙද්දී කියන්න පුළුවන්කම තියෙන ඒ අවුරුදු කීයක් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවද හදිසි මරණයන්ට හදිසි අනතුරු වලට ලක් නොවුනොත් කියන අදහස තමයි එතන තියෙන්නේ. උපතේදී ජීවිත අපේක්ෂාව 74.3යි. මේ වසරට අදාළව උපතේදී ජීවිත අපේක්ෂාව මතක තියාගන්න 75.5ක් බබ 75.5 0.5ක දුල අදහස් වෙන්නේ මොකක්ද? මාස 6.10ක්. ඉතින් ඒක ඒකකයක් සකස් කරන 0.5 කියලා කියන්නේ ඒකෙන් අඩක්, එහෙම නැත්නම් අවුරුද්දකින් අඩක්. මාස 6ක් තමයි. කියන්නේ අවුරුදු 75යි මාස 6ක් තමයි අපේ උපතේදී ආය අපේක්ෂා බවට පත් වෙන්නේ. මේක අප තුන්වෙනි කාරණේ තමයි දිනකට ලබා ගන්න සාමාන්‍ය කිලෝ කැලරි ප්‍රමාණය. ඉතින් මේ දවස්වල ගොඩාක් මතභේද තියෙනවා. ජනලිකන සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන මාසයකට අවශ්‍ය වන මුදල, ඒ කියන්නේ සාමාන්‍ය පවුලකට කොච්චර ප්‍රමාණයක් ආදායමක් අවශ්‍ය වෙනවද වගේ නිකුත් කරන දත්තවල. නමුත් ඒවට ඩෙෆිනිෂන් අනුව තමයි ඒවා විග්‍රහ කරන්නේ. අපි සාමාන්‍ය කිලෝ කැලරි ප්‍රමාණයක කොච්චර අවශ්‍යතාවයක් තියෙනවද සහ ඒක සපයා ගන්න අවශ්‍ය වෙන ප්‍රමාණය තමයි ගන්නේ කිරීම කරන්නේ. ඉතින් මතක තියාගන්න මෙතනදී 2014 දත්ත දිහා බලන්න එපා. ඒක අවශ්‍යම නැහැ. අපි බලමු 2021 ඒ ගන්න 21යි 21 කියන්නේ 2120ක් බවට පත් වෙලා තියෙනවා දිනකට ලබා ගන්න සාමාන්‍ය කිලෝ කැලරි ප්‍රමාණය. ඉතින් ඔයාටත් පුළුවන් සෙන්ටර් බැංක් රිපෝට් එකේ සමාජ මූලික සමාජ දර්ශක පිටුව ඩවුන්ලෝඩ් කරලා මේවා සටහන් කරගන්න. හැබැයි මේ පිටුවෙම තියෙන ඒවා එකට පාඩම් කරන්න යන්න එපා. ඒවා යෙදෙන විදිහට අපි මේ විදිහට එකතු කර ගමු. ඊට පස්සේ විශේෂයෙන් මෙතන සාමාන්‍ය මාසික ආදායම ගෘහ ඒකකයක විශේෂයෙන් මෙතන රුපියල් 30,814 කියලා තමයි සඳහන් වෙන්නේ 2014. එතකොට මේ දත්තේ මෙන්න මෙතන තමයි මේක ඇත්තටම වැරදි ප්‍රකාශය තිබුණේ. මොකද ගෘහ ඒකකයක ආදායම සකස් කර දෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය එක, අනිත් එක තමයි මධ්‍යස්ථයක. සාමාන්‍ය එහෙම නැත්නම් මධ්‍යන්‍යයක, එහෙම නැත්නම් මධ්‍යස්ථයක. එතකොට මේ දෙක පටලවල තමයි මෙතන මේ වැරදි ප්‍රකාශයක් දීලා තිබුණේ. ඒ නිසා ඔයත් මතක තියාගන්න සාමාන්‍ය ගෘහ ඒකක ආදායම වැඩි මධ්‍යස්ථ ගෘහ ඒකක ආදායමට වඩා සාමාන්‍ය වැඩි. එතකොට සාමාන්‍යගේ දැන් වෙනකොට අපිට 76,000 ගානක, ඒ කියන්නේ සාමාන්‍යයෙන් පවුලක් 76,000ක් විතර ගෘහ ඒකක ආදායමක් තියෙන පවුලක් කියලා කියන්නේ ඒකක පුජ්‍යලය, ඒ කියන්නේ පවුලක කුටුම්බයක සාමාන්‍ය පුජ්‍යල සංඛ්‍යාව වගේ වහන්නත් පුළුවන්. ඒවයේ පිටුවේ තියෙනවා. ඉතින් අපි තුමු හතරක් පුජ්‍යලෝ හතරක් වගේ ඉන්නවනම් මෙන්න මෙච්චර ගාණක් ඒගොල්ලෝ මාසෙට හොයනවා. ඒක තමයි සාමාන්‍ය. හැබැයි මධ්‍යස්ථය කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අඩු වගේ ඉඳන් වැඩි වගේට හරි, වැඩි වගේ ඉඳන් අඩු වගේට හරි පෙළ ගැස්සුවාන් පස්සේ ගෘහ ඒකක ආදායම මේකේ හරියටම මැද ඉන්නේ කෙනා. ඉතින් අපි දන්නවා අඩු ආදායම් ලාභීන් වැඩිපුර ඉන්නකොට මධ්‍යස්ථය ඒ පැත්තට බර වෙනවා. ඒ නිසා අඩු වගේක් එන්නේ 53යි. තුනේව ගොඩක් තියෙනවා කියලා පොඩ්ඩක් මතක තියාගන්නකොනේ. ඉලක්කමනේ අපිට දෙන්නේ. ඒතකොට තුනේව ගොඩක් තියෙනවා මේකේ පහත් එක්ක. එතකොට 53,333ක්. එහෙනම් මේක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මම මේක නිවැරදි පිළිතුරක් ගැන කතා කරන්නේ 2014 දත්ත දැන් යල්පැන ගිහිලා තියෙන නිසා. හරි, දෙවෙනි ප්‍රශ්නය ලෝ ප්‍රශ්නයක්. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා 1970 ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරාල ආණ්ඩුකම් ව්‍යවස්ථාව පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරලා තියාගන්න, සිංහල එක කියව ගන්න. මේ දවස්වල අපි සාකච්ඡා කරනවා. හරි, ඊට පස්සේ අපි එහෙම බලමු ඊනකට 1815 ඓතිහාසික උඩරට ගිවිසුම අත්පත් කරන අත්සන් කරන ලද්දේ කුමන බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ පාලන සමය තුළද කියන එක. ඉතින් මේක ජනප්‍රිය සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයක්. ඒ තමයි රොබර්ට් බවුන්ඩ්‍රික් ආණ්ඩුකාරවරයා කියන එක. හැබැයි අපි එහෙම කියලා ප්‍රශ්නේ අනිත් ප්‍රශ්නට යොමු වෙන්නේ නැහැ. මම කිව්වා මේ හැම දෙයක්ම විවරණාත්මකව සාකච්ඡා කරනවා. මොකද මේ වගේ ප්‍රශ්නයක් ඊළඟ පේපරේ ආවන් පස්සේ සමහරට මේක මේ විදිහට අහන්නේ නැහැ. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ කාලයේ සිදුවේ මහා මාර්ග පද්ධතියේදී මොකක් හරි එහෙම දෙයක් අහන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ජූරි සභා ක්‍රමය ආරම්භ වුණේ විශේෂයෙන් ලෝ ප්‍රශ්නයක් නිසා. තොමස් මෙඩල් ආණ්ඩුකාරවරයාගේ සමය වගේ අපි මේ ප්‍රශ්නෙත් විවරණාත්මකව සාකච්ඡා
සාකච්ඡා කරනවා. ඉතින් ඒකට මම මේ වීඩියෝ එක ගන්නේ නැහැ. ඊළඟ වීඩියෝවෙන් මම මේ ප්‍රශ්නේ නැවත ආරම්භ කරනවා. මොකද කෙටි වීඩියෝ එකක් තමයි ඔයාලට දෙන්න ඕන. පළවෙනි වීඩියෝ ටිකක් දික්ුණා සහ අඩු ප්‍රශ්නයක් ප්‍රමාණයක් තමයි සාකච්ඡා කරන්න පුළුවන් උනේ. මොකද මූලික පැහැදිලි කිරීම කරන්න සිද්ධ වෙන නිසා. නමුත් අපිට පුළුවන් විනාඩි 10ක් අතරද සාමාන්‍ය ප්‍රශ්න 4ක් 5ක් විතර සාකච්ඡා කරන්න. ඉතින් ඒ විදිහට මම දෙවෙනි වීඩියෝ අරන් එනකන් ඔයගොල්ලෝ හොඳට සූදානම් වෙන්න. හරියට ඇප්ලිකේෂන් එක දාලා හොඳට සූදානම් වෙන්න. ආසාවෙන් වැඩ කරන්න ඔයාට පුළුවන් කියන විශ්වාසය හිතේ තියාගන්න.